අහන්න මේ චුල්ලකම්ම විභංග සූත්‍රයයි සවැත් නුවර සුදු බුදු රැස් දහර ගලනවා දේවුරම් වීරේ සොමිහිරි දහම් සෙනවා බමුණුගේයක් මේ නගරේ තැනක තියනවා ඔහුගේ නිවස ළඟින්ම බුදු සමිඳු වඩිනවා බමුණෙක් සිටි ඔහුගේ නම තෝදෙය තිබුණත් ධනය හිස මිස දිටු ගති බොහෝය දැක දැක මෙනික් සමහරුණගේ ඇස් අඳය බනිනවා බුදුන් හට ඔහුගේ බස්රලුය නිත් යුග ගැටෙන හැම විට මොනි දුට බැන්නා ඒ මහ පාවින් බල්ලෙක් වේ උපදින්නා ඒ නිවසේම බැල්ලෙගේ කුස වෙත එන්නා සසරේ පුරුදු මොනි දුට බුර බුර පැන්නා තේරුණාද මන්ද කතාව අම්මලා තාත්තලා නම් ගොඩක් දන්නවා ඒ වුණාට වෙනදා අහපු නැති කරුණුත් අද ඔබට අහන්න තියෙනවා තෝදෙය බල්ලෙක් කියලා ඉපදුනා. ඇයි ඉපදුනේ? බුදුන්ට බැන්න හින්දා. අමතක කරන්න එපා. බුදුන්ට ධර්මයට සංඝයාට අපහාස කරන, අම්මා අප්පච්චිට අපහාස කරන, ගුරුරුන්ට නංවනං හදන මිනිස්සු මලාට පස්සේ තිරිසන් වෙලා ඉපදෙන එක වළක්වන්න බෑ. එච්චරකට භයානක පාපයක්. ඔය සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ ගුරුරුන්ට නං හදලා තියෙන. එහෙම නේද? ළමයි හිනා වුණාට පුතෝ ළමයි හිනා වුණාට පුතෝ තුවාලේ කහනකොට සනීප වුණාට ලේනකොට තමයි වැඩේ තියෙන්නේ ඒකින්ද පරිස්සම් වෙන්න වෙයි පේනවනේ තෝදෙයට වෙච්ච දේ කවුවිලාද ඉපදුනේ ඒ ගෙදරම බැල්ලිකේ කුසට ආවා අම්මලා නම් කියනවා ඔය ගෙයි ගෙම්බෝ ඉන්නව නේද ඒගොල්ලොත් අපේ නෑ කියලා ඒ කොහේ ගිහින් දැන් මතයි ගිටිනවා කොහොම වුණත් මිනිහෙක් ඇත්තටම සතෙක් කියලා ඉපදෙන්න පුළුවන්ද මරණින් මත්තේ පුජ්‍යලයක දැන් හිතන්නකෝ අපි මැරෙනවා මැරෙනකොට කට්ටියක් දිව්‍ය ලෝකෙට කට්ටියක් අපායට කට්ටියක් තිරිසන් ලෝකෙට කට්ටියක් പ്രേත ලෝකෙට කට්ටියක් යක්ෂ ලෝකෙට කට්ටියක් මේ විදිහට මනුස්ස ලෝකෙට කට්ටියක් ඔහොම බෙදන්න පුළුවන් නේද අසුරනිකායට ළමයින්ට තේරෙන විදිහට කිව්වොත් කට්ටියක් ඩස්බින් එකේ පණුව විදිහට කට්ටියක් වැවේ මාළු විදියට කට්ටියක් මොහොතේ මාළු විදියට කට්ටියක් කුකුල් ෆාම් එකේ කුකුළු විදියට ওই විදියට මේ ඉන්න අපි ඔක්කොමලා කාලෙකදී බෙදලා දානවා ඇත්තටම බෙදන්නේ කවුද කර්මය තෝදෙයට ඒකයි උනේ බල්ලෙක් කියලා මේ පුදුනා බල්ලෙක් කියලා ඉපදුනාට පස්සේ අපිට පේන්නේ නැති වුණාට පුතා බුදුහාමුදුරන්ට පේනවා ඔය අපේ ගෙවල් වල ඉන්න සමහර බල්ලෝ අපේ නෑයෝ කියලායි කියන්නේ ඒක නිසානේ බල්ලන්ට උනා තෝනට ආදරය කරන්න එපා කියන්නේ. ඒ දන්නවද? මරණ වේලාවට ඔබව මතක් වුණොත් ඒකත් භයානකයි. කොමුණත් බුදුහාමුදුර දැනන් හිටියා මේ තෝදෙයමයි කියලා. උන්වහන්සේ කතා කළා. පෙර භවයේත් බුදු කෙනෙකුට බැනලානේ සතෙකුව උපන්නේ. ඇයි තෝදෙය නිතවමත් දැන දැන නිරයෙහි වැටෙන්නේ
पुता सुभट मीक नहिला लोकु तरहाक हितट इन्ने ऐ ही मियनी बालू पेटियाट आप पांची के नाम कियाने ओए ओबगे पिया तमाई पिर हुरुवट तावम बुराई सुबट में गैन नोम वैट हे बुदु ही मियां मेहम देसाई सुबह ओए साता आदर इं नहावाला खवला से निहासिं उगे ही से आत गाला आदरणीय मागे आप पांचिये कियेला विमसनु मैनवी ऐति खाहावानो सांगवाला यह क्या कला मुगदोने बाला गेम भी महरुआ ऐतरे में तने साले दीपा दें सुबह पहले गाने वा में तात तमाई कियेला ඇත්තමයි ඔය ඔගොල්ලන්ගේ ගෙවල් වලත් මන් දැක්ක මේ පෙරේදත් බල්ලෙක් මෙරෙන උණ මහත්තේ අඬ අඬනවා මන් දැක්ක ගෙදර මේ කොල්ලට වැඩිය බල්ලට ආදරේ එහෙම නේද එහෙම ගෙවල් තියෙනව නේද මේ පුතෙක් කියනවා අපේ අම්මා මට වැඩිය බල්ලට ආදරේ කියලා ඉව පින්ගතුනි එච්චර හොඳ දේවලුත් නෙවෙයි මොකද මරණාසන්න වෙලාවේ තිරිසන් නිමිත්තක් පහළ වුණොත් ඔබටත් තිරිසන් මව්කුසකට යන්න වෙන්න ඉඩ තියෙනවා मुखद अवसान वेला मतक रूपय हरी वेद एक मे मरण वेला बल्लेक् मतक वेडकर सुबट सखी अक्तिब मुखद आहल तिबुन एकाले आगम वाले विधियट हेम विनीस बल्ल पूस वाले इपदी बैक खोकट बुधुहाम दुर्की वेडकर बेलवा सुबट दिन तेरनवा बल्लि मेहर वट पास मे तात्म तमला हिता मोन दुख कतिवेंदात बल्लेना की बाम ओ आप दुनाट धरवने वोगोलू अद बनाहल गिदर ककुलट पैगन संहार सत्तु खड़ी कूमी वगे पैगी मेरण एतमीट एगोलू ओगोल्लांक न्याय अभी दाने तुनाट तात के नी खाल मेस बेदागे बतकनवा पुते पेत किंदना खनवने हाल मेस सीय खनमे कीला सीय मेला दर्वने सुबट प्रश्न गुडाई हितहदागा नमारुई इट पासे सुबनम बामुनो पुत देवर मवित यानवा लो तोर मुनि दूसिरी पायुग नम दिनवा दुख सहा सातुट मिनी सुन्हाट हिमी वेनवा हे तू किमद बुदु ही मिगे विमासनवा सियलुम सातुन कर्मय मुल कोट एत्ते ने दे कुले सिन कल काम मैति चित्ते मेकाई पुते महापोलोवे अति तत्ते एकाई मेगन नुब दें देन गत युत्ते काईं वचन येन मन सिंह कुसल कोट
මිය දෙන දවසේ දෙව්ලොව පෙනී සිට යම් කිසි කෙනෙක් සිහිනෙන් පිබිදුණු ලෙසට උපදී දිව්‍ය ලෝකයේ කල කුසලයට පුතේ ළමයි කියනවා නේද කල කල දේ මොකද දෝනි පල පල දේ එතකොට අම්මලා කියනවා නේද ලද හැටියට තමයි පුද අයිසෙක් නිව්ටන් කියලා තියනවා නේද සෑම ක්‍රියාවකටම බලයෙන් සමාන බුද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බුද ප්‍රතික්‍රියාවක් ඇත බුදුහාමුදුරුව වදාරනවා කර්මය සත්‍යය බෙදයි පින්වත්නි දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සුබට සුබ මිනිස්සු සිතින් හරි කයින් හරි වචනයෙන් හරි ඒ මොනවද පුතා සිත කය වචන කියන්නේ සිත කය වචන කියන්නේ තුන්දොර මොකද පව් හරි පින් හරි ඇතුල් වෙන්න පුළුවන් මේ දොරවල් වලින් තමයි වෙන ජනේල් එහෙම නැහැ ඒක ඔය දොරවල් තුනින්ම යන්න ඕන පව් හරි පින් හරි ඒකයි එකට තුන්දොර කිව්වේ ඔක දන්නේ නැති ළමයි තමයි ඉස්සරහ දොරයි මැද දොරයි පස්ස දොරයි කියන්නේ සිත කය වචනේ ඔය සිතින් කයින් වචනෙන් පව් කළාම ඒ උදවිය මලාට පස්සේ උපදින්න පුළුවන් තැන් හතරක් තියෙනවා කිව්වා මොනවද ඒ හතර නරක තිරිසන් ප්‍රේත අසුර අපි කියමු කවුරු හරි කෙනෙක් සිතින් හරි කටින් හරි ඇඟෙන් හරි පින් කරයි කියලා එයාගෙන් ඉපදෙන්න පුළුවන් තැන් හයක් තියෙනවා කිව්වා මොනවද ඒ දිව්‍ය ලෝක හයයි හයම පාඩම් ද ළමයින්ට චාතුර්මහරාජික යාම තුසිත නිම්මානරති පරිනිම්මිත වසවර්ති අපිට කියන්න බැරි වුණා තව තිසා එතකොට ඔන්න ඔක්කොම කියුණා නේද හයයි හතරයි ඕක තමයි හය හතර කියන්නේ යාන්තම් හය හතර නම් දන්නවා